ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අනුරාධපුර දිස්ත්‍රික්කය අංක 4 එච් නන්දසේන නිරවුල් දැක්ම පරිණත මෙහෙවර ඔබේ හිට දිනට සුදුසුම නායකත්වය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අනුරාධපුර දිස්ත්‍රික්කය අංක 4 එච් නන්දසේන සභාවේ සමපාර අමාත්‍යංශය කියලා කිව්වහම බොහෝ දෙනෙක් ඒ අමාත්‍යංශය දිහා බැලුවේ වැරදි විදිහට අඩුපාඩු සහිත අමාත්‍යංශය යමක් කරන්න බැරි අමාත්‍යංශයක් හැට නමුත් මම සමපාර අමාත්‍යරය හැට ඉන්න වෙලාවේ තමයි විශේෂයෙන්ම පළාතේ පරිසරය පිළිබඳව ඒ වගේම සංචාර කර්මාන්තය පිළිබඳව ඒ වගේම පළාතේ තියෙන ඓතිහාසික සිද්ධස්ථාන පිළිබඳව විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරේ අපිට මතක මට මතකයි අපේ පළාතේ ඉන්න සියලුම රාජ්‍ය නිලධාරීන් එවගේම සිවිලස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඒ සියලු දෙනාම සම්බන්ධ කරගෙන අපි මේ පරිසර සුරක්ෂා කිරීමේ පරිසර ආරක්ෂා කර ගැනීමේ වැඩසටහන් ගානාවක් ක්‍රියාත්මක කරා. ඒ වගේම ඒ ක්‍රියාත්මක කරා පමණක් නෙමෙයි අපේ පළාත පුරාම තියෙන ප්‍රධාන මාර්ගවල විශේෂයෙන්ම අපද්‍රව්‍ය බැහැර කරන ස්ථාන අඳුනගෙන ඒ ස්ථානවල එවන් තත්ත්වයක් ඇති නොවීම වළක්වා ගැනීම සඳහා හැම මාර්ගයකම පරිසර ආරක්ෂා කරන නාමපුවරු ප්‍රදර්ශනය කරන්න ස්ථාපනය කරන්න කටයුතු කරන්න පුළුවන්කම ලැබුණේ මගේ අමාත්‍යංශ කාලේ මම අත්තරල කාලේ ඒ වගේම තමයි අපේ පළාතේ තියෙන වටිනා ස්ථාන දැන් අපි වන්දනාමාන කරන ඉතාම ජනතාගේ ආදරයට පාත්‍ර වෙච්ච ස්ථාන පමණක් නෙවෙයි ඒ ස්ථානෙන් බැහැර වෙච්ච තවත් විශේෂ ස්ථාන මේ පළාත පුරාම පවතිනවා ඒ ස්ථාන අඳුනා ගන්න සමහරට යම්මග පෙන්වන්න එහෙම විධිමත් ක්‍රමයක් අතරම පසුගිය කාලේ අපිට දක්වන්න ලැබුණේ නැහැ ඒ නිසා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සම්බන්ධ කරගෙන මම සමපාර අමාත්‍යවරයා හැටියට සංචාර කර්මාන්තය දිනු කිරීම ඒක අරමුණකින් විශාල මුදල් ප්‍රමාණයක් වේදම් කරලා ඒ අමාත්‍ය දෙපාර්තමේන්තුව සම්බන්ධ කරගෙන හැම ස්ථානයකම අපි ඓතිහාසික වටිනාකමක් තියෙන ස්ථානය ඒ අඳුනා ගන්න ඒට යන ගමන් මාර්ගය පෙන්වන්න ඒ වගේම ඒ ස්ථානයේ ආරම්භයේ ඉඳලා ඒකේ අවසාන කතාව සම්පූර්ණ කතාව සඳහන් කරන්න නාම පුවරු ප්‍රදර්ශනය කරන්න කටයුතු කරා හැම ස්ථානයකම වගේ මම හිතන්නේ අපිට දකින්න පුළුවන්කම ලැබෙනවා යනකොට ඒ ස්ථානයේ පිළිබඳව එකරේ කවුද ඒකෙන් බලාපොරොත්තු දෙය මොකද්ද කියන කාරණේ දකින්න ඒ වගේම තමයි අපේ සංචාරකයන්ගේ හිත දිනා ගන්න ඕන තවස් විශේෂ ස්ථාන ගානාවක් තියෙනවා දැන් අපි ඓතිහාසික වශයෙන් වටිනාකමක් තියෙන අපේ ප්‍රදේශයට සුවිශේෂී ස්ථාන දැන් උදාහරණයක් ගත්තාම වීර කැප්පෙටිපොළ නිර්මතුමන් එතුමන් අත්තරංගට අරගෙන තියෙන්නේ පරවාගම කියන ගම්මානේ එතුමගේ මවගේ බාල සහෝදරියගේ ඉඩමේ ඒ වගේම ඒ පිළිරුව නිර්මාණය කරා විතරක් නෙමෙයි ස්ථාපනය කරන්න ඒ ප්‍රදේශය සුරක්ෂිත කරගන්න සංරක්ෂණය කරන්න විශාල කාර්යභාරයක් මට පුළුවන්කම ලැබුණා මගේ අමාත්‍යංශරක් කරන්න. ඒ වගේම තමයි අද මේ ප්‍රදේශයේ තියෙන පානීය ජල ප්‍රශ්නයට මම හිතන්නේ ඉතාම හොඳ මේ පිටුහලක් වෙන ස්ථානයක් තමයි අපේ තියෙන උල්පත් ස්වභාවික උල්පත්. හැබැයි මේ ස්වභාවික උල්පත් වල සමහර ස්ථානවල ඒ ජලය ලබා ගන්න එන අය එහෙම නැත්නම් එතන ස්නානය කිරීම සඳහා පැමිණෙන අය එහෙම නැත්නම් වෙනත් කාර්යයන්ට පැමිණෙන අය ඒ අය විසින් සමහර විට ඒ ස්ථාන විනාශයට පත් කරපු අවස්ථා අපිට දකින්න පුළුවන්කම ලැබෙනවා දැන් පදිවි පාරේ මෙතන හෙරත් හම්බෙලා ඇතුළට ගියාම කැබිදුරලේ පාසලේකම් කොට්ටාසේ සිංහා උල්පත කියන උල්පත සිංහේකුගේ කටින් තමයි උල්පත ගලාගෙන ආවේ එතකොට ඒ උල්පත අපි පොඩි කාලේ අපි දැකලා තියෙනවා ඒ කටින් වතුර වැටෙනවා අපි ස්ථානය ස්නානය කරලා තියෙනවා හැබැයි පසුගිය කාලේ
ඒ උල්පත විනාශ කරපු නිසා ඒ සිංහයා උල්පත කියන නමට පමණ සීමා වුණා අපිට එහෙම සිංහෙක් දකින්න පුළුවන්කම ලැබුණේ නැහැ නමුත් අපි මම නැවත වතාවක් මේ යුද්ධය අවසන් වුණාට පස්සේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වය තුළ යුද්ධය අවසන් කරගත්තට පස්සේ මට එතුමාගේ ආශිර්වාදය ඇතිව ලබා ගන්න ප්‍රතිපාදන ලබාගෙන අපිට පුළුවන්කම ලැබුණා ඒ සිංහයා උල්පත ඒ පැවතුම් තත්ත්වය සංරක්ෂණය කරන්න ඒ වගේම තමයි කැපිටෝල් නිර්මාණ ස්නානය කරපු තැන පාණීය ජල ගත්ත තැන පරවාගම උල්පත අද මම හිතන්නේ හැම කෙනෙකුම සිද්ධා ගන්න ආකාරයට අපිට සංරක්ෂණය ගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අනුරාධපුර දිස්ත්‍රික්කය අංක 4 එච් නන්දසේන නිරවුල් දැක්ම පරිණත මෙහෙවරක් ඔබේ හිට දිනට සුදුසුම නායකත්වය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අනුරාධපුර දිස්ත්‍රික්කය අංක 4 එච් නන්දසේන